ගරු ඩොක්. නලින්ද ජතිස් මන්ත්‍රීතුමාතුමාට වි නාඩ පහලවක් තියෙනවා. බොම සති මුල්ලස්සනට මන්ත්‍රතුමනි. ඇතටම අපිත් එක්ක ඉන්න න මන්ත්‍රීවරේක් නියෝජ ජමතිකමදදිල අතපයි බැදලලා දැතුමා අරපත්තය වාඩි කරලා තියෙනවා. මේ සමාජයේ පීඩාවට පත්ව වෙච්ච මිනිස්ස වෙනුවෙන් ආණ්ඩුව ඉදරුණත් අතාකරපක් ගැන ප ොපතුමාට සතුතින්වවෙන්න අපිට තේෙනවා ඇමතිකමත් දීලා තිබ්බට වැඩ කරන්න විදික් නෑ. අමාත්‍යංශ ප්‍රතිපාදන නෑ. පැද ගල ටරන්න ැ ත ර දන්න. ගරු මූලස්සනට මන්තවයතුමනි. දැම් සමාජ සයිබල ගැනවේ අමාත්‍යංශයේ. ඇතරම මේ සමාජයේ අසාධාරණයට පීරාවට පත්ච් මිනිස්සුන්ට යම් සහනයක් සැල්සිීම සදාතම මේ අමාත්‍යශ ඉටල තිබි. හැබැයි අමාත්‍යංශයෙන් කටයුතු කරන්න නම් ය අමාත්‍යශේ වද කර පුලලාන් ද මුදල් ප්‍රමණයක් ලබාදන්න ඕන. බණඩාකාර ක්තිමත්ව න්න ඕන ද. බණ්ඩාගාරයත් මහ බැංකුවත් කොල්ලකරන්න ඉඩදේලා බලාගෙන හිටිය අට පස්සේදී මේ සමාජ සයිබල ගැන්ඩිම් කරන්න හම්බෙන්න නෑ. ම ැමතියි මේ වෙලාවේ ආ්ඩුවේ අවධහන නියමු කරන්නට. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ මහ බැක්කු බැඳුම් කර වංචා පිළිබඳ දිගින් දිගම කතා කරන. ඒ සම්බදය ජනපත්තුවවා විටි මිට කතා කරනවා. මේ මඇතකද පහුගේ දවසක. අල්ස් කස කොමිසමේ අ්‍යක්ෂන්ද්‍රාලොරයක් ගෙනල්ලා අවුරුදු පාක් සඳහා. ල්ල තුරන්කිරම පිල්ල ෙිදක් ශංග්‍රිලා හෝටලේද. ඒකට කියපු වියදං ඒක ගහපු දීදලල් තිර ගන්න ඒ දීපු කෑම වියදන් ගැන එකක කෞද වියදන් කර ගැන වෙනම පාරිම දගන ර ල ඇමත්තුමා මොකද ශංග්‍රිලා හෝටලේ එක්දස් දෙසිය පනහකට එන්න කියලා ඒක සුප ත් ර ක ද ද සබද ල ො ස ියදන් කර නැ ද නක න පශය කන ඒ එක තුම ලස්සන කතාවක් කර. එතුම කියනවා. ු හදුව ගන්නට සිංගපුර අගමත්තුමාට කිවවාව තම යාගමැතුම මන් කිය හනෙ ැති කියලා ඒගන් ේරට අගම තිහන්නෙත්න සිංගපුරගම න්න්නත් ග අතමැතු කරේ. ප්‍රශයතිබෙන්නේ දැන් රාජතාන්තුික මට්ටමෙන් ජනාපත්තුවන් උත්තර කම්බර තිබිෙනවා. එඒ උත්තරෙන් කියවෙන්නේ සිංගප්පුරු ආණ්ඩුව කියනවා අර්යන මහේදුවෙන් මේරට ගෙන්වා ගැනීම සඳහා. සිංගපූර්රේ උදර්පන නීතියට අනුව කටයුතු කරන්නට ප්‍රමාණවත් ලිපිලේකන මේ ආණ්ඩුව විසින් සපේල නෑ කියලා. ස මම කැමති හිටපු නියෝජජ විදේ ශමතිවරෙක් මේ සභාවේ හශසිල් අමතු මයින් නිසා ආණ්ඩුව හැටියරදම් මොකද කියන්නේ මොකද මයිත පල් සිසල් මත්මයක් කියන්න නිකන් ඇමතිවරෙක් නෙවෙයි උබතුමා ලගේ ආ්ඩුවේ නායකයක් රාජ්‍ය නායකය. එතුමාර ප්‍රකාශය රට ැටියර රටවල් බාරගන්න ලක බාරගන්නන්නේ. එතුමා ප්‍රසිද්ධියී. මෙම පකාශයක් ක ාට පස්සේ ම සිංපපුරුවෙන්ඉල්ලුවවා සිංගපපුර දෙ න්න කියලා දැන් සිංගපපුරු ආන්ඩුවෙන් කියෙනවා එහෙම හරියට කියලත්දෑ කිව්ට මේ ආන්ඩුවෙන් අවශක කන ඩොකමන් ීලනය කියලා. දැම් මොකද දමනාසල කියන්න. මොකද ඒකට මම ද නා්ඩුව කටඩි රඋත්තර පඳින්නන පාර්ලිමේන්තු. එමනත්ත මේ නික හිතන හිතන තාට බියෝදේව එහම කියලා. මොම දන්න ජනාත්පත්තුමායික විදේශ මාත්‍යංයට කිවවා විදශමාත්‍යංශ හද නො කාදග කිය. මම කැමති ආණ්ඩුව පැත්තේ මේ සබන්ධ වර්යතු පිළිතුරක් මේ බවට ලබාදකරීම ලාලපොත් වෙනවා. ඊළඟට සමෘ සංවධ දෙපාර්තමන්තු පිළිබඳව. දැන් අපිට ඇත්තට ම මේ අවරුදු ගානක් තිස්සේ ක්‍රියාත්ම කරලක් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන්න වැඩසටහන සාර්ථ කරගන්න පුළුවන් වෙලා තිබෙනවාද. විශේෂයෙන් ගට්ටොත් එහෙම දැම්මතුමල්ල අයව යෝජනාවක් කැටියට බො මුද්ධමය සඳහන් කලා සමමුෘදදි ගනුමේ තිබෙන මුදල් සිංහල අෞෘද්දර කලින් ජනතාවට ලබාගන්න ක්‍රමයෝජක් හද නොයි කියලා. ප්‍රශ්‍යය තිබෙන්න්නේ ගරු ඇමතුමන මේ කල්ුත් පුලුවන්කම තිබුණා එස් වී සානක ඇැමතුමයි කාලක වයිසෝඩක් හේ කරක් වැඩේ තියන්නේ ගිනුේ මුදල් ගන්න ගියාට පස්සේ. මේකට බාධ කරන්නේ ත්‍රජය ලදහරිම තමයි. සමුෘධි කළමනාකරුව නැතුළු ඒ ලදහරීන් තමයි මේ ජනතාවට අයි මුදල් ලාගැනීමේදී බාධ කර න්නන්නේ බාධ ඉව කරන ප්‍රශ්නයක්න. මේ ගත්තව මහිතන්නන්නේ මේ අයවැයි යෝජනාකට ගේ නෝන එකක් නෙවේ මන්ාසර මාතයන් දහරට උපස දුන්නන් ඒම මුදල් දස්රන කෙ වැඩේ ක ගන්න පුටුව. ඊලංකාරන්නේ දැම් මේ අමාත්‍ය සින මුදල් නිස්කාරණය වියදන් කරන හැටි. දැම හිට ඇමත්තුවා ඉන්න කාලේ සමුෘධි සහනාධාරය අලුතෙන් ලබාදීම සඳහා එම නත්ත දෙනායට දෙනාය එච්ච සුත්සු නැතිය අලුතෙන් ල්ම්රුවට දෙන්න න කියලා දීප ප සමීක්ෂණයක් කළා ඒ සමීක්ෂණය සඳහා ඒ සමීක්ෂණය සඳහා රුපියල් කෝටි අටක අසර මුදලක් වියදන් කර සමීක්ෂණය කළ සමීක්ෂණය කරට පසේ මොකද වන්නේේ ය ඇමත්තුමාම කියනවා ඒ පවුල්වල වෙනසකර නූමලා ැති කියලා එක සමීක්ෂණයට කෝටියයටටක් වේදන් කරලා ඒ සමීක්ෂණය අනුව කිසිදු වෙනසා කරන්න ඕන්‍යය කියලා පත්තේ දැන්වීම් දා නිර පස ඉහිල තිබෙනවා රුපියාල් දහතුන් ලක්ෂ අනුදා සයිස්ත්‍ය තිස් පහ. ඒකයන් රුපියල් ලක්ෂ දහතරසන්න මුදලක් සමීක්ෂයෙන් පස්සෙ විදන් කළ තිබෙන. දැ වර්තාමා ඇමතුව හහිටියම දනගන්න ැතිමේ සමීක්ෂණය ගැන තීන්දුවගන්න සහය සමීක්ෂණය ප්‍රතිඵල ක්‍රියාත්ම කරන්න ඊළඟට ඒ ප්‍රතිඵල ක්‍රාත්මක නොකොරනවා කියලා පත්තනේ දැන්නම් දාන ඔබතුමාල මේ වියදන් කරන කරප මුදල සම්බන්ධයෙන්. වග කියන්නේ කෞද්ද. බොද මේවා නිකම් මේ ඇම තිවරයාගේ හිතවමනාපෙට වියදන් කරන්න දෙන්න බෑ එක්නෙක් ඇවල සමීක්ෂණයක් කරන ඒකට කෝටියයටටක් වියදන් කරනවා ඒ වැැරදිී කියල කියන්න තව රපිය ලක්ෂ දාහතලක් විද විදන් කරන මොන විකාාර්මය කරන්නේ. ඒවගේම තමයි දැම් සමෘදදී විකනගත්වාර්ථාව කියන්නේ දැම සමුෘත්් සහනධර නිකුත් කරන්න. සමෘතිි සහනාධාර බෙදන්න සමුන්නාස නිකම් බෙදන්න එනෑ ඒවා. සමෘදදි ගන්න අහිංසක මනුස්සයට ඒ බෙදනක දේශපාල උත්සවයක් කරගෙන තිබෙන. දේශපාලන සදර්ශනයක් කරගෙන තියන්. දැම් සමෘදධයක් ගන්න අපේ දුප්පත් මනුස්සෙක් පොච්ච දේශපලක් ය පස්සේ ෙන් ඕෝනද කියලා අපි පාත ර නියෝජමතු ොර දන්න ඇතුමාලක කොච්ච නොද හර කි. දැම් බලන්න මේ සමෘදධි හිමිකම්පත් ප්‍රධානය මාතල දිිෂ්ටික තිබ උත්සවයක්. ඒ උත්සේ වියදම කියද. රපියල් හැටහතර ලක්ෂ පනස් පන්දාස් නමසේති සතරයි. ප්‍රධා කාර දර ර තය පාසුකන්දීම ඇතුු සියලු වියද රුපිය ක්ෂහතරක් මතලය තිබ උත්සවී. ඊළඟට මේ වගේ මුත්සව ඇත්තිප පොළොන්නරුුව. නව සමුෘර්ති ස සහනධාර ලාබී සඳහා හිමිකම් පත්‍රප්‍රධානය. ඒ උත්සවයට ගිහිල්ල තියනව රුපියල් ලක්ෂති සතරක්. මේඔොමේ නිකංන්නෙවේ තොරතුර දැනගැනීමේ පනත යටතේ. සමුන්නාසලාගේ අධ්‍යක්ෂ සමාජාරක්ෂන් ස සෝබසාධක වැඩබලන එතුමගේ අස්සනිසා සීල්ලකෙන් නිකුත් කරපු වාර්තා. දැම් මේ සමෘධි සහනාදාර හිමිකම්පත් ලබාදීම සඳහා තියබ උත්සව දෙකකට පමණක් රපියල්ලක්ෂ සීියක් ව දැ කරතින කෝටියක් වවිදන් තිබිෙන. දැතකොට ඇත්තර මේ යන්නේ මොකක් හරිමේ ආර්ථික දුෂ්කරතාවෙන් පෙළන ජනයාට යම්කිසි රජේ. දලක් ලබාදලේ නතාවනග හිට වන්නද එහම නත්තන් තමුන්සලගේ මේ දේශාල ව්‍යාප ජෙක්‍රයාත්ම කර දේශපා ලොත්සමද ඒ විතරක්නෙවෙේ මම තවකරුණ කියන්න දැන්මේ තනි තනි සමෘර්දි ලාබී මේ රුපියල් එක්දාස් පන්සියක් ගන්න සමුෘදදි ලාබියාග රුපියල් සීයක් අපපා ගන්නවා සමාජ ආරක්ෂණ භාරකාර අරමුදුලට සමාජ ාආරක්ෂගෙන් භාරකාර අරමුදල දැන් සාමාන්‍යෙන් හිතුවොත් එෙම ඉඩ සමුෘධිලාබීන් සංඛ්‍යාවත් එක්ක මාසක රුපියල් කෝඩි දාාහතරක් විතර මේ බාරකාර අරමුදලට එකතුවෙට ඕනි. දැ මේ භාරකාර අරමුදලෙන් ජනතාව ඉල්ලන දේවල් දෙන්න නෑ. දෙදස් දහතුන දාහතර පහළව කියන වර්ෂවල තනිපුද්ගල සමුදිි සහනාධාර ලාබින් හාරදාහක් වෙනුවෙන් ගෙවනතිීන මුදල් මේ සමාජරක්ෂණ ාර මල්ලි අත්හිි ෝලතිීන. ඊළඟට සමුර සහදරලට පවුල්ල අපස්්ට සාමා්‍ය පල සමත් දරුවන්ට උසස් පෙළ කර කාට අවරුත් දෙදහකට ශිෂ්්‍යත්වයක් සිබ්දොර් ශිෂත්වලවාා දෙදන්න කියලා ශිෂ්්‍යත ලාබීන් ප්‍රමාණයක දනවා තමුන්නාසලක හොඳයි හැබැයි මේ ප්‍රමාණ වැඩි කරන්න පුළුවන් තමුන්නාාසලක තිනේ අරමුදලේ ප්‍රමාණය හැටියට පහලොස්දාහකට නෙවෙයි සමුෘදදිි පවුල්ල නිට දරුව ඩි ප්‍රමාණයකරක ගන්නන පොදන. ඊළඟට ඉල්ලීමක් තිබුණා මුදල් ිරන්නේ රුප ක්ද පන්සි ඒ වැඩි කරන්නේ නෑ. පහේ ශිෂෂ්‍ය සමත් දරුවන්ට අප සසාමාන දක්වා ශිෂතත්යක් දැනක ල්ලිීමමත් න කරන්නේ නෑ. යොකු අරමුදලා. ඒහෙම නොකරන තමුන්න්නන්සේලා මේ බාලක රනමුදර දේවල් වවිදන් කරන්නේ න අද. ය මේ සමහරව සමෘර්තියට අදාළමනය ඕොන දැන් එකක් වියදන් කරල තිබෙනවා රුපියල් දාසේ ලක්ෂ අසූදාහක් මොකරද. රට වෙනුවෙන් පිබි දෙන පොලතිසි යවනයේ තරුණ කඳවරු සදහ බොටම් තුන්දහස් පන්සියක් ලබාගැනීම සඳහ ගැවීම කන්න. මඟහන්න දැන් ජනාධිපතිතුමාට පලතිසි උදානය හරි ඒ තරන හර රශය කරන දේශපා හත්සව පත්තන්න ඕන නාදත ක කාරල මුද තියන තුමගේ ම ශලන මුදල් තියෙන. මේ සමා ජාරක්ෂණ භාරකකා අර මුදල මුදල් මොකනේ පොලති යවනේ තරුණ කදවරේ බොටම් හනද ප ශ කිය ර ව ර දවාගේ. බැයි මෙන්න වියදැ කරන හැටි. ඒ විතර ගුත්නෙමේ දැම්ම මං අර කලින් කියපු. සිබ්දොර ශිෂ්‍යත්ත ප්‍රධානෝත්සවය මෙමයි ගව තියෙනවා සිප්තොර ශිෂ්්‍යත ප්‍රධානෝත්සවයට රුපියල් පනස් දෙදාහක් වියදංකරපු එකට ගාන්නම් පොඩි තමයි හැබැයි මේ පනස් දෙදාහක් වේදන් කරපු මුදල් අනුමත කරගත්ත ලේඛනී. මේකේ ඉති ඒ නිලධාරීන් කණ්ඩ මන් වියදන්වලට පෙටරල් ල්ට දපු බිල් දාල තින සිබ්ොර කියලා ගැනත්තෙම් දරුවනද ශිෂත්වර ලාාන. ඒ වැඩසටහනට යන නිලදහරීන් මේ බාරකාර අරමුදලෙ මුදල්. මම හිතන්නේ සදාචාර සම්පන්නව වේදන් කරනට ඕන. තෙල් ගහගන වේදන්කරගන්නේ ගිටි පිළිගන්න පුළුවන්. කෑමට වේදං කරගන්න පිළිගන්න පුුවන්. ඇැයි මේතින් දෙදස් දසය කොළහයි විසිතු වන හයිට් පක් ආපිකෝ සුපසෙන්ට එකෙන් බඩුමිලදී ගත්ත බිල් පතක් මේ ගනුමතල තින ගෙවි අනුමත කල ති න. මනොවද මිලට හත්සිය පනහ විස්කි. අනුමත කල තින්. එක්ටා පෙෂල් ඊළඟට අරක් එට හත්සියපනහැ බෝතලය. ගාන පොඩි රුපියාත් උන්දහස් නවසය දහයයි. නමුත්. රජයේ මුදල් ජනතාවගේ බදු මුදල් විස්කිබොන්නයි හිස් අරක්කු පෝතල් වලටයි වියදන් කරන්නට තමුන් නාසිලට තිබෙන සදාචාරමය අයිතිතයම කක්ත. සිබ්දොර ශිෂ්‍යත් අරමුදල. ඕ ම බඩවා දිරිපත් කන්න මෙතිම මට ඕ රු මන්ටිතුමා මේ ඔබතුමන් ඔය තීනගේ පිටපතක් කන්නා කළ මට දෙන්න අනිතක දැ ක. කාලේ නාද කියලත් කිවොත් ොැයි නැත්ත මකිව මේ මගේ කාලෙද උනයි කියලා රටයින්න ජනතාව දැනගන්න පුලුවන්. ඒදස් දාසයි සැපතම්බර් විසි තුන තමයි ඩේට්ක තියෙන්නේ නමුත් මහිතන්නේ කොයි ඇමතියාවත් වගකීමක් තිබෙනවා මෙවැනි දේවල් සිද්ධ නොී යන්න. ම ැන හලා ලන්න ඔතු ට දන්න මං හොල ලන්න ම සියලු ිල් පත් දෙන්න. ගෙව මනුමත කල තිබෙෙන පශ තිබෙන්නේ මේක ඉදිරි පපත් කරප කනට ලැක් ජයාකුත්නෑ ගෙවීම් කර කෙනට ලැක් ජාවකුත්නෑ ඒකන ප්‍රශ්්‍යතියන්නේ මේ දරුවන්ගේ සිද්ධොර චිෂ්ෂත්වය වෙනුවෙන් පාත්තව වැඩසරණ යනකොට හයිට්පාකේ අපිකෝකෙන්ම මෙන්නේ විස්කබොන්න මේකට මුදලක්දදාන්ට තිමෙන්න්න මෙම ියදං කල තිබෙන්නේ මේකතතුමගැන මුදලනේ ප්‍රශ්තිබෙන්න කර මතුම දල මේක තිබෙන මේ පෙන්නුම් කරන පෙන්නුම් කරන සංස්කෘතිය. පෙන්නුරන ොකද රජය මුදල් මෙම වියදංකරන්න වවු මත කරගන්න කිසි ලජ්ජා කිරරිටයක් නෑ කියන ඒවිතරක් නෙ ඒවිරක් නෙේ දැන් තමන්නා සෙල මහ ලොකර සදදාලට පටන්ගතේ ජපන් ශිෂ්ෂත්ව දෙන්න කියෙකක් ගරමන් තු දරමන් තුට නාඩි තුනක් වගේ කාලයක් යනවා එතකොට දැන් අවසන් කරන දැවසන් කන මේ ජපන් ශිෂ්්‍යත ලබාදීම සඳහත් තමන්නාසෙලා ඇ ද සේ මතන ස්බියඇත්තුමා තමයි හිටිය ම තුමගේ මුත්හන්නම් ඔබතුමා කමර ලම දෙන්නෙ ොඩ්ටමට ම කොපක් සපර ඇත්තරම ගත්තව මේ ජතිකාආ්ඩුවක් කියලා අටවාගෙන නේද පවාගත්තහ ඊලගෙ ජපන් ශිෂ්‍යාතදේ ක්ෂ පහලොක් යදන් කර. ඒකට ට්‍රේනිින් තිබුණනා ගොඩක්වැඩර කරේ පපන් ශිෂ්ාත දෙනවා කියලලා ඒ පත්තේ දැනවම් දහනේ ිෂ්‍යෝ විශාල ප්‍රමාණයක්රගෙන පුහු වීමමරහ අවසන ොද වන්න. අවසානයේ ශිෂ්‍යෝ විසිපහක් තෝරගත්තා ජපානයෙන් තෝරගෙන තිබෙන හතර දෙෙනයි. අප ශා විියතු මදරමකට අප නිහලපත් මන්ත තුමා මේ සම්බන්නන්නේ කාතර යෝජනාවගකිත් මේ ප්‍රශ් හතුර පාර්ලිමේන්තු. තොකොට මේකට වියධංකරපු ප්‍රමාණයට ඔතුමාට පේන වැඇති ප්‍රතිල්ලා බත්පත්වෙලන්නේ. තු මේම තමයි මේ සමාජාරක්ෂණ බාර අරමුදලේ මුදල් වියදං කරල තිබර හැටි. මේ මිනිස්සුන්ගේ රුපියල් සීයක්ත් අපාගෙන එක වැඩේ තින්නේ. මේ රුපාල් එෙක්දාස් පන්සිියයක් ගැන්න සමුෘධලාබියයාගේ රුපියල්සීයක් කපාගෙන. කරන මේ වැඩ ඇත්තරම ලැජ්ජයි හිරිකිතයි. ඒවගේම තමුණනස ගවදා නිතාන් වේගේ යොමු කරණ ැම තිමේ දිවිනගුම පනතඩනුව අධ ශ තු ද තන දැන්ම පහුගගේ දන පස්සගේ ආ්ඩ කාල පත්වීම් ප්‍රමාණයක් දුන්නන. අන්නේ පත්වීම් දීපු සේවගේයට දැ මොද වෙන්නේ. දැන් මේ. කරු මන්තිතුම ඇතරම ඒ පත්වීම් දීලා තියෙන්නේ නීතියට අනුකූල වනෙවෙයි නමුත් ඒවා ඔක්කුම නිහාමණය කරලා අප්‍රේල් තියවෙනකොට අපි සම්පූර්ණයෙන්ම ඒ හැම එකක්ම නීත්‍යනුකූලව වැඩ කටයුතු කරන්න කටයතු කනවා ල්ට